Jump! Assassin's Creed Brotherhood කියන්නේ 2010 අවුරුද්දේ Ubisoft ලා රිලීස් කරපු third person action adventure game එකක්. මේක කෙලින්ම Assassin's Creed 2 එකට සම්බන්ධයි. ඒ කියන්නේ Brotherhood තමයි Ezio කියන assassin ගේ trilogy එකේ දෙවනි කතාව. මේක හුඟක්ම Assassin's Creed 2 එකට සමානයි. ඒ වුණත් සමහර දේවල් අලුතින් ඇඩ් කරලා තියෙනවා. මේ කතාව පටන් ගන්නෙ Assassin's Creed 2 ඉවර වෙන තැනින්. ඒ කියන්නේ පුනරොද කාලේ රෝමය ආශ්‍රිතව තමයි මේ ගේම් එක නිර්මාණය කරලා තියෙන්නේ. අද අපි මේ ගේම් එකේ තියෙන වැදගත් කාරණා ගැන කතා කරමු. Brotherhood එකේ කතාව පටන් ගන්නෙ Assassin's Creed 2 එක ඉවර වෙච්ච තැනින්. එතනින් පොඩ්ඩක් එහාට ගියාට පස්සේ Ezio-ගේ නගරයට Borgia කියන Templar පවුල ආක්‍රමණයක් දියත් කරනවා. ඒක නිසා Ezio-ට රෝමය කරා පසුබසින්න සිද්ධ වෙනවා. Borgia පවුලේ කරදරවලට මුහුණ පාන්න වෙලා තියෙන රෝමයේ ඇතුලේ අනෙක් බල ප්‍රදේශ ඒගොල්ලන්ගේ මුදවගෙන Borgia පවුල පරද්දන Ezio සහ එයාගේ උදව්කාරයෝ ගෙනියන සටනක් ගැන තමයි මේ කතාවේ තියෙන්නේ. ගේම් එක ගොඩක් Assassin's Creed 2 එකට සමාන වුණත් අලුතින් එකතු කරපු ෆීචර්ස් කීපයක් තියෙනවා. Hidden Blade එකේ නම් improve එකක් නැහැ. ඒ වුණාට ඔයාලට දැන් heavy weapons එහෙම පාවිච්චි කරන්න වගේම අල්ලලා විසික් කරන්න උනත් පුළුවන්. ඒ වගේම Leonardo Da Vinci ඕගොල්ලන්ට හදලා දෙනවා parachute එකක්. ඒකෙන් ඕගොල්ලන්ට ගුටාක් වැඩ කරගන්න පුළුවන්. කලින් වගේම මේ ගේම් එකෙත් ඕගොල්ලන්ට mercenaries ලව thieves ලව වගේ කට්ටිය hire කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා advanced feature එකක් දැන් තියෙනවා. ඔයාලට දැන් Assassin's ලව බඳව ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ Brotherhood එකට. මේකට කරන්න තියෙන්නේ Borgia Towers කුඩු කරලා Templars ලගින් කරදර වෙන අයව බේරගන්න එක. ඔයාලා ඒ බඳව ගන්න අයව යුරෝපයේ වෙන වෙන තැන් වලට යවන්නත් පුළුවන්. ඒ වගේම මේ අයව මිෂන් වලදී මැරෙන්න උනත් පුළුවන්. මේ ෆීචර් එක ට්‍රේලර් එකේදීත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. තවත් දෙයක් තමයි ඔයාලට ඔයාගේ අශ්වයාව නගරේ ඕනි තැනක අරන් යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අශ්වයාගේ ඉඳලා ඇසසිනේට් කරන්න පවා පුළුවන්. වෙපන්ස් පාවිච්චි කරන්න පුළුවන්. තවත් අශ්වාරෝහකයෙක් මරලා එයාගේ අශ්වයා පදින්න උනත් පුළුවන්. හැබැයි අශ්වයා ටිකක් කෙමින් තමයි වැඩ කරන්නේ. මීට අමතරව ඔයාලට කලින් ගේම් එකේ වගේම බිල්ඩින්ග්ස් පර්චේස් කරන්න පුළුවන්. ඒ හරහා ඔයාලට ඕගොල්ලන්ගේ කැරක්ටර් එක අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. වෙපන්ස් මිල දී ගන්න ඇඳුම් පාට වෙනස් කරන්න වගේ දේවලුත් මේ ගේම් එකේ තව පුළුවන්. මේ ගේම් එකේ කොම්බැට් සිස්ටම් එක Assassin's Creed 2 එකේ සිස්ටම් එකට ගොඩාක් සමානයි. ඒ වුණාට මේ ගේම් එකේ එනිමි AI එක ටිකක් ඇග්‍රසිව් වැඩි වෙලා තියෙනවා. ඒක හින්දා ඔයා ඇටෑක් එක කවුන්ටර් කරලා කිල් එක ගන්න එක හුඟක් පහසු ක්‍රමයක්. එක එක වෙපන් එකට වෙනස් කිල් ඇනිමේෂන් කිහිපයක් මේ ගේම් එකේ තියෙනවා. ඒ වගේම අපිට දැන් ක්‍රොස්බෝ එකක් බයි කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපිට දුර ඉඳන් කාව හරි සයිලන්ට් මරණ එක අමාරු දෙයක් නෙවෙයි. තව අපි ගේම් එක ගැන කතා කරනවා නම් මේ ගේම් එකේ ආකිටෙක්චර් එක හුඟක් ඒ කාලේ තිබුණ විදිහටම හදලා තියෙනවා. මේගොල්ලෝ ගේම් එකේ ලුක් එක හදන එක යතින්න ගොඩාක් සාර්ථක වෙලා තියෙනවා. මේ ගේමේ කොලෝසියම් වගේ වැදගත් ස්ථාන කීපයකුත් දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම Leonardo Da Vinci, Niccolo, Borgia family වගේ ඓතිහාසික චරිත කීපයකුත් මේ ගේම් එකේ අපිට ඉන්ටරැක්ට් කරන්න පුළුවන් විදිහට ඉන්නවා. මේ ගේම් එකේ පරණ notoriety system එකත් ඒ විදිහටම තියෙනවා. ඒක නිසා ඔයාලට හිතුමතේ වැඩ කරන්න නම් ලේසි වෙන්නේ නැහැ. මේ ගේම් එකේ user interface එකත් දෙවනි ගේම් එකට සමානයි. ඔයාට ගේම් එකේ දකින්න ලැබෙන දේවල් ඉතිහාසයේ වැදගත් කාරණා එහෙම ගැන ඉගෙන ගන්න පුළුවන්. Brotherhood Assassin's Creed 2
එක ළඟළඟ ආපු ගේම් එකක් නිසා ග්‍රැෆික්ස් අතින් නම් ලොකු වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් Intel Dual Core processor එකක මේක හොඳටම වැඩ කරනවා. AMD ගත්තොත් Athlon 64 කියන processor එක මේ ගේම් එක හොඳටම වැඩ කරනවා. මේ ගේම් එක ගහන්න නම් අඩුමතරම ඕගොල්ලන්ගේ machine එකේ 2GB RAM එකක්වත් තියෙන්න ඕන. VGA එක ගත්තොත් DirectX 9 support කරන ඕනි VGA එකට මේ ගේම් එක වැඩ කරනවා. කලින් ගේම් වල වගේම මේ ගේම් එකෙත් Eagle Vision එක තියෙනවා. අපි තවත් වීඩියෝ එකකින් ඕගලන්ව හම්බ වෙන්න බලාපොරොත්තු වෙන් අදට සමු ගන්නවා. අපේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න, අපේ channel එකේ content හොඳයි නම් channel එක subscribe කරන්න.